අයිබුවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා කිරන් ටීවී එක එකතු වෙලා ඉන්න ඔබ සියලු දෙනාට ඉතින් මම හිතනවා මේ මොහොත කියන්නේ අපි සෑම සියලු දෙනෙකුටම තරමක් දුරට අස්වැසිල්ලක් අපිට ලැබිලා තියෙනවා මොකද කොරෝනා වසංගතයට එන්නතක් හොයාගෙන තියෙනවා ඉතින් මේකේ තියෙන තවත් පැතිකඩවල් කීපයක් ගැන විස්තර දැනගන්න තමයි අපි අද මේ වැඩසටහන බොහෝතකින් ඉන්නේ. ඒ කියන්නේ මේ එන්නත මොන විදියටද අපිට බලපාන්නේ මේකේ තියෙන සයිඩ් ඉෆෙක්ට්ස් මොනවද? ඒ වගේ දේවල් ගැන අපි සවිස්තරාත්මකව දැනගන්න. ඉතින් මේ පිළිබඳව දැනගන්න අපි සුපුරුදු පරිදි අපි ආරාධනා කරා බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවයේ වසර 15කට පමණ අධික කාලයක් සේවය නිරත එංගලන්තයේ බ්‍රෙඩ්ෆෝඩ් ප්‍රාන්තයේ GP කෙනෙක් විදියට සේවය නියුතු වෛද්‍ය රොෂාන් ජලත් මහත්මයාට අයිබුවන් ડોක්ටර් ඒ වගේම මගේ අනිත් මාධ්‍ය සැකයන් දෙදෙනා රොෂානුත් ඒ වගේම තුෂාරත් ඉතින් සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් පිළිගන්න වැඩසටහනට ડોක්ටර් ඉතින් දැන් කොහොමද මේ දවස්වල වැඩ කටයුතු අපිට කියන්න කොහොමද මේ කොරෝනා එක්ක ගත වෙන කාලය වෙනදා වගේම කාර්ය බහුලද එහෙම නැත්නම් තරමක් දුරට කොහොමද තත්ත්වය කියලා අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න මේ දවස්වල කොහොමද බොහොම ස්තුතියි ජයසංක මට ආරාධනා කළාට නැවත වරක් වෙලා මේ අපේ එංගලන්තයේ වාසය කරන ශ්‍රී ලාංකික ජනතාවට පණිවිඩයක් දෙන්න ඔව් අපි දැන් වැඩ කරනවා සාමාන්‍ය විදිහට GP සර්ජරිස් වල අපි directly face to face balano edunga normal vidiyata api samanyen wenada karata wediye apita kiyanna puluwan den pahugiya maasa deka athulata ape hari busy den godakma me weda adikai samanyen den egulo sankha balala thiyena 10 kin gp kenekge weda wedi vela thiyena kiyala me maasa deka athulata මොකද ඒකට හේතුවක් තමයි අපිට බෑක්ලොග් එකක් තිබුණා. patient ලව අපව refer කරන්න hospital වලටයි ඒවා ඒ විදිහ දේවල්. අනිත් එක ගොඩක් දෙනෙක් මේ lockdown එක කාලෙදී ආවේ නෑ GP කෙනෙක් බලන්න. ඉතින් ගොඩක් එකතු කරගත්ත ලෙඩ ප්‍රමාණයක් තිබුණා. ඉතින් ඒ ඔක්කොටම ප්‍රතිකාර ගන්න පටන් ගන්න තියෙනවා දැන්. හොඳයි ડોක්ටර්. ඉතින් මම කැමතියි දැන් මේ වැක්සීන් එක පැත්තට හැරෙන්න. මොකද මේ දැන් හැමෝම බලාගෙන ඉන්නේ මොකද මේ වැක්සීන් එක කවද්ද එළියට එන්නේ කොහොමද මේක කාටද දෙන්නේ ඔන්න වගේ ප්‍රශ්නත් එක්ක. ඉතින් මම මුලින්ම ડોක්ටර්කින් අහන්න කැමතියි මේ එක්සත් රාජධානියට අනුමත වෙලා තියෙන වැක්සීන් එක මොකද්ද? මේක World Health Organization එකෙන් අනුමත කරපු වැක්සීන් එකක්ද? මේක මොකද්ද මේක මේ වැක්සීන් එක ඇත්තටම ડોක්ටර් කෙටි පැහැදිලි කිරීමක් කරන්න අපිට. ඔව් ජයසංක අපි ගොඩාක් දෙනෙක් බලාපොරොත්තුෙන් හිටපු දෙයක් තමයි දැන් එක්සත් රාජධානියට වැක්සීන් දැනට තුනක් බලාපොරොත්තුෙන් ඉන්නවා ඒ අතර මේවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ WHO එකේ අනුමත කරපු වැක්සීන්ස් දැනට ඒ තුනෙන් මේන් වැක්සීන් එක විදිහට අපි බලාපොරොත්තුෙන් ඉස්සෙල්ලම එන්න මේ ෆයිසර් වැක්සීන් එක Pfizer biotech එක හදපු වැක්සීන් එක ඒ වැක්සීන් එක තමයි දැනට මේ එංගලන්තයේට වැක්සීන් එකක් හරි අලුත් බෙහෙතක් එනකොට එංගලන්තයේ ඔතොරිටි එකක් තියෙනවා ඒවා ඇප්‍රූව් කරන ඔතොරිටි එක ඒ ඇප්‍රූවල් ඔතොරිටි එකට දාපු පළවෙනි එක තමයි මේ Pfizer වැක්සීන් එක ඒ අතරතුර එංගලන්තයේ තවත් වැක්සීන් දෙකක් බලාපොරොත්තු වෙනවා ඒක එකක් ඇමරිකාවේ නිෂ්පාදනය කරන මොඩර්නා වැක්සින් එකත් අනිත් එක තමයි අපේ ලෝකලි නිෂ්පාදනය කරන්න හදන ඇස්ට්‍රාසෙනිකා එක්ක ඔක්ස්ෆර්ඩ් සරසවිය නිෂ්පාදනය කරන්න හදන වැක්සින් එක. ඒ විදිහට බලනකොට ඇත්තටම එංගලන්තයට ඉක්මනින්ම එන්නතක් මම කියන්නේ ඉක්මනින් කියන්නේ තව සති කිහිපයකින් එන්නතක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. හොඳයි සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා ડોක්ටර් රොෂාන් ජයලත්ත් ඒ වගේම මගේ මාධ්‍ය සගයන් දෙදෙනා වුණ රොෂාන් යාපාටත් ඒ වගේම ජයසංක විජේසිංහටත් ડોක්ටර් අතටම දැන් ලෝකයේ කොපමණ එන්නත් ප්‍රමාණයක් සාර්ථක වෙලා තියෙනවද ඒ මොනවද කියලා ටිකක් පැහැදිලි කරන්න පුළුවන් ඔව් තුෂාර දැනට ලෝකයේ එන්නත් සෑහෙන ප්‍රමාණයක් සාර්ථකයි
දැනට දැන් එන්නතක් ඉදිරිපත් කරනකොට ඒකේ ප්‍රොසෙස් එකක් තියෙනවා ස්ටේජස් වලින් තමයි එන්නත් ඉදිරිපත් වෙන්නේ දැනට එන්නත් 60කට අධික ප්‍රමාණයක් මේ කොරෝනා වෛරසයට නිෂ්පාදනය වෙමින් පවතිනවා ඒ අතරතුරේ දැන් එන්නතක් නිෂ්පාදනය කරනකොට ඒකේ ස්ටේජස් මං කිව්වේ ස්ටේජස් තමයි ප්‍රී ක්ලිනිකල් කියලා ප්‍රී ක්ලිනිකල් ස්ටේජ් එක කියන්නේ සාමාන්‍යයෙන් මනුෂ්‍ය වර්ගයාට දෙන්න ඉස්සෙල්ලා සතුන්ට ටෙස්ටිං කරන ස්ටේජ් එකේ මේ ස්ටේජ් එකේ තියෙන වැක්සින්ස් තියෙනවා ඊට පස්සේ ස්ටේජ් 1 2 3 කියලා ස්ටේජ් 1 කියන්නේ ටික හම්බුලෙස තෝරාගත්ත වෙරි ටික දිනෙට දෙනවා මේ වැක්සින් එක දීලා බලනවා කොහොමද මේ වැක්සින් එක මාත්‍රාව හරියද මේ වැක්සින් එකේ මේකෙන් සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවද මේ පුද්ගලයන්ට කියලා ඒ ෆේස් 1 එකේ දැනට වැක්සින් 38ක් තියෙනවා ෆේස් 2 එක කියන්නේ 100කට වැඩික පිරිසකට මේ වැක්සින් එක දීලා බලනවා ඒගොල්ලන්ට කොහොමද මේ වැක්සින් එක බලපාණි කියලා ඒ ස්ටේජ් 2 ෆේස් 2 එකේ දැනට 17ක් තියෙනවා ස්ටේජ් 3 එකට වෙනකොට more than 1000 ඒ කියන්නේ 1000කට වැඩි ප්‍රමාණයකට දීලා බලනවා මේ වැක්සින් එක ඒ ස්ටේජ් 3 එකේ දැනට 13ක් තියෙනවා ඒ ඒ අතරතුරෙන් approval එකට දාලා තියෙනවා මේ වැක්සින් ඒ පළවෙනි වැක්සින් එක approval එකට දාලා තියෙන්නේ Pfizer Biotech කියන වැක්සින් එක ඉතින් අපිට දැනට ඔය තියෙන ලෝකයේ තියෙන වැක්සින් වලින් ඩොක්ටර් හිතන විදිහට සාර්ථකම වැක්සින් වර්ග එකක් හෝ දෙකක් ඩොක්ටර් පැහැදිලි කරන්න පුළුවන් දැනට තියෙන වැක්සින් වලින් ඇත්තටම ගොඩක් මේ ෆේස් 3 එකක් පාස් වෙනවා කියන්නේ මේ වැක්සින් එක සාර්ථකයි කියන එක. ඉතින් දැන් සාර්ථකත්වය දැන් ෆයිසර් වැක්සින් එකත් සාර්ථක වැක්සින් එකක්. හැබැයි ඒකේ පොඩි අඩුපාඩුවක් තියෙනවා මේ වැක්සින් එක තියාගන්න ඕන ඍණ අංශක 75ට අඩුවෙන් ශීත කරන මට්ටමේ. එන්නේ ඒක තමයි මේකේ ඩ්‍රෝබෑක් එක පොඩි ප්‍රශ්නයක් තියෙන මේ වැක්සින් එක. අපි ඒ වැක්සින් එක අපි සංසදනය කරොත් අපි ඔක්ස්ෆර්ඩ් වැක්සින් එකට ඔක්ස්ෆර්ඩ් වැක්සින් එක හොඳ තියෙන්නේ ඒක තියාගන්න පුළුවන් සාමාන්‍ය ශීතකරණ මට්ටම. ඉතින් ඒක පහසුයි අපි වැක්සින් එකක් සාමාන්‍ය ජනතාවට දෙන්න පටන් ගත්තා. එතකොට ડોක්ටර් මෙහි ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ වැක්සින් එක එහෙම නැත්නම් එන්නත කොච්චර දුරට සාර්ථකද? මේක ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ වැක්සින් එක කියන්නේ අපිට ගොඩක් සම්බන්ධ දෙයක් සාමාන්‍යයෙන් මේ අපි එංගලන්තේම හදන දෙයක්. ඉතින් ඒක විශාල සාර්ථකත්වයක් තියෙනවා කියලා ඒගොල්ලෝ පහුගිය දවස්වල කියලා තියෙනවා. හැබැයි විශේෂයෙන්ම වයසක කට්ටියට ඒ කියන්නේ අවුරුදු 70ට වැඩි අයට විශේෂ kind of මේ මේ වැක්සින් එක විශේෂයෙන්ම සාර්ථකයි කියලා. ඉතින් ඒගොල්ලෝ percentage එකක් දීලා තියෙනවා මේ වැක්සින් එක 60 සිට 90 දක්වා සාර්ථකයි කියලා කාර්යක්ෂමභාවයෙන් මේ වැක්සින් එක මොකද ඒකේ ප්‍රශ්නයක් වුණා ළඟදී මේ ඒගොල්ලෝ වැක්සින් එක දීපු කණ්ඩායම් වලට වැක්සින් එකෙන් පළවෙනි ඩෝස් එකේ හාෆ් ඩෝස් එකක් දීපු අයට වැඩි කාර්යක්ෂම භාවයක් තියෙනවා කියලා මේ වැක්සින් එක සම්පූර්ණ ඩෝස් එක දෙන්නේ නැතුව. ඉතින් ඒකේ මාත්‍රාවේ තාම ප්‍රමාණය කොයිතරද දෙන්නේ කියලා ඒගොල්ලෝ තාම සොයා බලනවා. හැබැයි සාර්ථක වැක්සින් එකක් මේක. හොඳයි ડોක්ටර්. ආයුබෝවන් මුලින්ම කිරණ ටීවී ප්‍රේක්ෂක ඔබටත් ඒ වගේම ડોක්ටර් රොෂාන් ජයලත්ටත් ඒ වගේම මගේ හිතවත් මාධ්‍යසගයන් දෙදෙනාටත් ඔව් ડોක්ටර් මුලින්ම මම අහන්න කැමතියි දැන් මේ වැක්සින් එකක් දෙනකොට මේ එංගලන්තේ මුලින්ම මේ වැක්සින් එක දෙන්නේ මොන වගේ පුද්ගලයන්ටද අපි කිව්වොත් ෆ්‍රන්ට් ලයින් එකටද නැත්නම් වයස් සීමාවක් බලනවද නැත්නම් මේක කොවිඩ් වැළඳුණු පුද්ගලයන්ටද නැත්නම් වැළඳින්න ඉන්න පුද්ගලයන්ට පෙර එන්නත ලබා දෙනවද මෙන්න මේ පිළිබඳව පොඩි හැඳින්වීමක් ඔව් හොඳ ප්‍රශ්නයක් රොෂාන් මේ මේ දවස්වල හැමෝම මේ පිළිබඳව අහනවා අපිට එන රෝගීන් වුණත් අහන්න ප්‍රශ්නයක් අපිට කවද්ද මේ වැක්සින් එක ලැබෙන්නේ කියලා දැන් එංගලන්තේ ඒකට මේ අටිපාඩියක් හදලා තියෙනවා කොහොමද මේ වැක්සින් එක දෙන්න ඕන කාටද ඉස්සෙල්ලා දෙන්න ඕන කියලා දැන් ඒකෙන් ඒගොල්ලෝ තෝරගෙන තියෙනවා මේ වැක්සින් එක ඉස්සෙල්ලාම දෙන්නේ මේ කෙයා හෝම්ස් වල ඉන්න කට්ටියට කියලා කෙයා හෝම්ස් වල කියන්නේ සාමාන්‍ය මහලු නිවාසවල එංගලන්තයේ තියෙන ඒ වගේ ඉන්න කට්ටියටයි ඒ වගේ වැඩ කරන කට්ටියටයි තමයි ඉස්සෙල්ලම මේ වැක්සින් එක ලබා දෙන්නේ. ඒත් සමගම අවුරුදු 80ට වැඩි පිරිස කට්ටියටත් මේ වැක්සින් එක ඉස්සෙල්ල ලබා දෙනවා.
අර ඔබ කිව්වා වගේ හෙල්ත් සර්විස් එකේ වැඩ කරන අය ඒ කොටසට අයිති ෆ්‍රන්ට් ලයින් ස්ටාෆ් අපි ඔක්කොම ඒ ඒ ස්ටාෆ් එකට තමයි ඉස්සෙල්ලම ලබා දෙන්නේ මේ වැක්සින් එක. හැබැයි ඒත් එක්කම දැන් ඒගොල්ලෝ කොටස් කඩලා තියෙනවා මේ වැක්සින් එකේ ස්ටෙප්ස් වලින්. ඒ ස්ටෙප්ස් වල කොටස් කැඩීම කරලා තියෙන්නේ ඊට පස්සේ අවුරුදු 75ට වැඩි අය 60ට වැඩි අය අවුරුදු 5න් 5ට තමයි ඒ කොටස් කැඩීම කරලා තියෙන්නේ. එතකොට ડોક્ટર කාල සීමාවක් තියනවාද මේ මේ ස්ටේජ් එකට මෙන්න මේ කාලය තුළදී අපි වැක්සින් එක දෙනවා ඊට පස්සේ අවුරුදු මෙන්න මේ සීමාවට මේ කාලය තුළදී දෙනවා කියලා ඒ කියන්නේ මොන කාලයක් වෙනකොට මුළු රටම ආවරණය කරගන්න පුළුවන්ද මේ විදියට ඔව් බලාපොරොත්තු තියෙන්නේ එන අවුරුද්දේ මේ සමයකට ඉස්සෙල්ලා මේ වැක්සින් එක මුළු රටටම දෙන්න තමයි බලාපොරොත්තු තියෙන්නේ දැන් ඒගොල්ලෝ ඇත්තටම කියනවා ඊට ඉස්සෙල්ලා මේක ඉවර කරත් හොඳයි කියලා හැමෝටම දීලා ඉස්සෙල්ලම දැන් මේ වැක්සින් එක දෙන්න පටන් ගන්න දැන් අපිට අපි සාමාන්‍ය අපි සර්ජරිස් වලට ලෑස්ති වෙන්න කියලා ඔක්කොම තියනවා දැන් ඒ දෙන තැන් කොහමද අපි ලිස්ට් එකක් බාර දීලා තියනවා මේ මේ වගේ තැන් වල තමයි අපි මේ වැක්සින් එක දෙන්නේ කියලා ඒ දෙකොට්ටාශයකින් දෙනවා මේ වැක්සින් එක ඒගොල්ලෝ රජයෙන් දාලා තියනවා මෑස් වැක්සින් ක්ලිනික්ස් කියලා ඒ එක එක ස්ථානවල අඳුරාගෙන තියෙනවා පොඩ්ස් කියලා. ඒ පොඩ්ස් වල මේ මෑස් වැක්සිනේෂන් කරනවා. ඒ අතරතුර GP ලත් මේ වැක්සින් දෙනවා තමන්ගේ රෝගීන්ට. තුන්වෙනි අදියර තමයි මේ වැක්සින්ස් රෝහල් වල ඉන්න ස්ටාෆ් එකටත් ඒගොල්ලෝ වෙනම දෙනවා. එතකොට ડોક્ટર මේ මේක ප්‍රතිශතයක් විදියට ගත්තොත් හරි නැත්නම් ඒ කියන්නේ එංගලන්තයේ ජනගහණයෙන් කොපමණ ප්‍රමාණයකට වගේ දෙන්න සැලසුම් කරලා තියෙනවද? ඒ කියන්නේ දැන් ෆ්‍රන්ට් ලයින් ස්ටාෆ් එකට දුන්නට පස්සේ ඒ කියන්නේ මුල් අදියරේ සැලසුම සැලසුමක් විදියට බැලුවොත් ජයසංක ඇත්තටම සැලසුම තියෙන්නේ හැමෝටම දෙන්න. මොකද ඒගොල්ලන්ගේ බලාපොරොත්තු තියෙන්නේ අර අපි දන්න අර හර්ඩ් ඉමුනිටි කියන එක හදන්න. හර්ඩ් ඉමුනිටි එක හදන්න සෑහෙන ප්‍රමාණයකට මේ වැක්සින් එක දෙන්න ඕන සෑහෙන ප්‍රතිශතයකට එතකොට තමයි මේ රටක් ඇතුළත මේ හර්ඩ් ඉමුනිටි එක ලැබෙන්නේ. ඉතින් මේ බලාපොරොත්තු තියෙන්නේ දැන් දෙපැත්තක් තියෙනවා. දැන් මේකේ බලාපොරොත්තු වුණාට අපිට ෆෝස් කරන්න බෑ කාටවත් මේ වැක්සින් එක ගන්න කියලා. ඒ සමහරු ගන්න ප්‍රමාණයකුත් අඩු ගන්න ප්‍රමාණයකුත් ඉන්න පුළුවන්. මේක සංසන්දනය කරොත් දැන්ට ලබා දෙන ෆ්ලූ වැක්සින් එකත් එක්කත් ඉතින් සමහරු කොච්චර කිව්වත් මේ වැක්සින් එක ගන්නෙත් නැහැ. ඉතින් ඒ ප්‍රමාණය අනුව තමයි බලපාන්නේ ඉදිරියට. ඒතර ડોක්ටර් කෙනෙකුට මේ මේ වැක්සින් එක නෑ මට ඕනේ නෑ කියලා නොගෙන ඉන්න හැකියාවක් තියෙනවද? එහෙම නැත්නම් ඒවා ඒ කියන්නේ කොහොමද ඒක සිද්ධ වෙන්නේ? ඔව් ඒ හැමෝටම අයිතියක් තියෙනවා Tamanට ඕනද නැද්ද කියලා තෝරගන්න එක. ඉතින් අපිට කරන්න පුළුවන් එකම දේ තමයි මේ සාමාන්‍යයෙන් මේ එඩියුකේෂන් එක ඒකේ වැක්සින් එක පිළිබඳව විස්තර ඒ රෝගියාට ලබා දෙන එක පුළුවන් තරම්. හැබැයි අන්තිමට තීරණය තියෙන්නේ ඒ පුද්ගලයා අතේ. පුද්ගලයාට ඕන නැත්නම් වැක්සින් එක නොගෙන ඉන්න පුළුවන්. ඔව් ડોක්ටර් මගේ ඊළඟ ගැටලුව තමයි දැන් මුළු ජනතාවම වැක්සින් එකක් එයි කියලා බලන් හිටියා. දැන් වැක්සින් එකක් ඇවිල්ලා තියෙනවා. එනතක් ඇවිල්ලා තියෙනවා. නමුත් ජනතාව බලන් ඉන්නේ මේ කවද මේක අපිට ලබා ගන්න පුළුවන් වේවි කියලා. මොකද මේ රෝගයේ එන්න එන්නම උස්සන වෙනකොට වැක්සින් එකක් නැති වුණොත් මේ අපි ගත කරන ජීවිතයේ ආර්ථිකය කඩාවැටලා හැම පැත්තක්ම හිර වෙලා තියෙනවා. ඉතින් මිනිස්සු බලන් ඉන්නේ කවද්ද මේ වැක්සින් එක අපිට ගන්න පුළුවන්? විශේෂයෙන් එංගලන්තයේ ජනතාවට කවද්ද මේ වැක්සින් එක ගන්න පුළුවන් ආරම්භක දිනය විදිහට ડોක්ටර් දකින්නේ? අපිට නිශ්චිත දිනයක් කියන්න පුළුවන්ද ડોක්ටර්? ඒ වගේම ෆයිසර් වැක්සින් එකද මුලින්ම ලබා ගන්නේ ලෝකේ? එහෙම නැත්නම් මීටත් කලින් වැක්සින් එක ලබාගත්තු ජනතාව ඉන්නවද කොහේ හරි? ඔබේ අන්තිම ප්‍රශ්නය ගත්තොත් තුෂාර කොහේ හරි ඉන්නවද කියලා මේ වැක්සින් එක ලබාගත්ත දැන් ඒ පොඩි ප්‍රමාණයක් දීලා තිනවා. හැබැයි මේ ෆයිසර් වැක්සින් එකවත් මේ එංගලන්තයට එන වැක්සින් නෙවෙයි. සමහර වැක්සින්ස් මේ චීනයේ කුඩා ප්‍රමාණවලට දීලා තිනවා. හැබැයි ඊ රටේ නිපදවපු වැක්සින්ස් හැබැයි ඒක ලුකුවට කළා නැහැ. පොඩි පොඩි ප්‍රමාණවලට දීලා තිනවා ඒ වැක්සින්. ඉතින් ටෙස්ටිං ප්‍රොසෙස් එකේ පාර්ට් එකක් තමයි ඒ කුඩා ප්‍රමාණවලට දෙන එක. එංගලන්තයේ දිහා බැලුවොත් ෆයිසර් සමාගම තමයි අර ඇප්‍රූවල් එකට දාලා තියෙන්නේ
ඒසුමානේ ඇප්‍රූවල් එකට දාලා තියෙන්නේ අපි බලාපොරොත්තු වෙනවා මේ සුමානේ ඇතුළත ඒ ඇප්‍රූවල් එක ලැබෙයි කියලා ෆයිසර් වැක්සින් එකට එහෙම ලැබුණොත් අපි බලාපොරොත්තු වෙන්නේ එන සුමානේ ඊළඟ සුමානේ අතරත වැක්සින් එක දෙන්න පටන් ගන්න තමයි ඉතින් මේ ඒ ස්ටේජස් වලින් තමයි දෙන්නේ හැබැයි ඒත් එක්කම මම කියන්න ඕන මේ දැන් ඉංගලන්තයේ ඇනවුම් කරපු ප්‍රමාණවල් බැලුවොත් දැන් මේ ෆයිසර් වැක්සින් එක ඇනවුම් කරලා තියෙනවා මිලියන 30ක් එංගලන්තයට ඒත් එක්කම මේ ඔක්ස්ෆර්ඩ් වැක්සින් එක ඔක්ස්ෆර්ඩ් වලින් හදන වැක්සින් එක මිලියන 100ක් එංගලන්තයට ඇනවුම් කරලා තියෙනවා ඉතින් අපිට ඇති තරම් තියෙනවා වැක්සින් ප්‍රමාණය අපේ ජනතාවට මෙහි ඉන්න ජනතාවට දෙන්න ඉතින් ඒක නිසා ගොඩක් දුරට ඉක්මනට මේ ප්‍රොසෙස් එක වෙයි කියලා තමයි අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ දෙසැම්බර් මාසයේ ආරම්භය සමගම ජනතාවට නව බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් මේ වැක්සින් එක ලබා ගැනීම සඳහා. මමත් හිතනවා. ඔව් ડોක්ටර් මගේ මම මේ ඊළඟ ප්‍රශ්නේ මෙහෙම අහන්නම්. දැන් මේ ඕනතරම් තියෙන දෙසැම්බර් මාසයේ මුලින් ඉඳන් දෙන්න හදන මේ වැක්සින් එක කොහොමද අපේ මිනිස්සුන්ට ලබා දෙන ක්‍රමවේදය මොකද්ද මේ එංගලන්ත ජීවත් වෙන ජනතාවට? අපි ඒ කියන්නේ GP සෙන්ටර්ස් වලින් අපි ඉල්ලුම් කරන්න ඕනේ නැත්නම් ඒක ක්‍රමවේදය කොහොමද කියලා පොඩ්ඩක් පැහැදිලි කර. ඔව් තාම ඒ ක්‍රමවේදය ඉල්ලුම් කරන්න ඕන නැහැ. දැන් GP සෙන්ටර්ස් වලින් ඒ අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ අර මේ වයස් ප්‍රමාණ අනුව GP සෙන්ටර්ස් වලින් ලියුම් යවන ඒ පුද්ගලයන්ට ඒ විදිය දවසක් දිනයක් දීලා නැත්නම් අපි අර ඉස්සර ෆ්ලූ වැක්සින් එක දෙනකොට අපි හැමෝටම එන්න කියන දවසක දැන් ඒ தත්ති අපිට කරන්න බෑ සර්ජරිස් වල මේ කොරෝනා වෛරස් එක නිසා එක එක්කෙනාට මේ ඉන්ෆෙක්ෂන් එක පාස් වෙන හින්දා ඉතින් ඒ වගේ தත්වයක් අනුව තමයි මේ වැක්සින් එක දෙන්න පටන් ගෙන තියෙන්නේ මේ සැරේ ඒක නිසා කවුරුත් ඇනවුම් කරන්න ඕනේ නැහැ කවුරුත් අහන්න ඕනේ නැහැ ඒ හැමෝටම ඒ වයස් ප්‍රමාණවල අනුව ඒ විදිහට ලියුමක් ලැබෙනවා ඒ වැක්සින් එක ලබා ගන්න හොඳයි ડોක්ටර් ඊළඟ ප්‍රශ්න මම මෙන්න මේ විදිහට දැනගන්න කැමතියි මේ මේ එන්නත මේ අපිට ඒ කියන්නේ එංගලන්තයේ අපිට ලබා ගන්න තියෙන එන්නත ශරීරගත වුණාම මේක ශරීර අභ්‍යන්තරයේ කොහොමද මේ කොවිඩ් වෛරස් එකත් එක්ක ඇති වෙන ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ ડોක්ටර් ඔව් ජයසංග දැන් මේ එන්නත ප්‍රමාණය දැන් අර මේ අපි බැලුවොත් ෆයිසර් එන්නත ආයි සවිතයි නැතයි මොඩර්නයි නැතයි වෙනස්කමක් තියෙනවා මේ ඔක්ස්ෆර්ඩ් එන්නතත් එක්ක දැන් ෆයිසර් මොඩර්නා එන්නත දැන් අපේ ඒකට කියන්නේ අපේ ජෙනටික් වැක්සින් එකක් කියලා ඒ කියන්නේ ජානමය වැක්සින් එකක් මේක ඒ කියන්නේ ඇඟේ තියෙන අර RNA තේහත් එක්ක ඒකේ ඒගොල්ලෝ කියනවා ඒක මොඩිෆයි කරලා ඒ කියන්නේ කෝඩ් එකක් අරගෙන ඒ කෝඩ් එකෙන් වැක්සින් කෝඩ් ඒ කියන්නේ වෛරස් කෝඩ් එකක් ඇඟට ඇතුල් කරනවා. ඇත්ත වෛරසයක් නෙවෙයි වෛරස් කෝඩ් එකක්. ඉතින් ඒ කෝඩ් එක ගියාම ඇඟ ඇතුළට ඇඟ හිතනවා දැන් මේ වෛරසයක් තමයි ඇතුල් වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒකට විරුද්ධව ප්‍රතිදේහ නිපදවන සෛලවලින්. ඉතින් එන්නේ මේ විදිහට තමයි ඒ එන්නත හදලා තියෙන්නේ. දැන් අපි බැලුවොත් ඔක්ස්ෆර්ඩ් වැක්සින් එක ඔක්ස්ෆර්ඩ් වැක්සින් එක කරන්නේ ඇත්තටම වෛරසයේ ප්‍රෝටීනයක් අරගෙන ඒ ප්‍රෝටීනය තමයි ඇතුළට ඇතුල් වෙන්නේ. ඉතින් ඒකෙන් අන්තිම ප්‍රතිඵලය තමයි කොයි විදිහකට ඇඟට ආවත් ප්‍රතිදේහ නිපදවන්නේ. හැබැයි සිස්ටම් එකක් බැලුවොත් ඒ ඩිෆරන්ට් සිස්ටම්ස් වලින් තමයි මේ වැක්සින් නිපදවලා තියෙන්නේ. ඒත් එක්කම දැන් හතර විදිහක් තියෙනවා මේ වැක්සින්ස් වල. හතර විදිහ තමයි පළවෙනියට මම කිව්වා වගේ අර ජෙනටික් වැක්සින්ස් විදිහට අපි නම් කරලා තියෙන්නේ මේ ෆයිසර් වැක්සින් වැක්සින් එකයි ඒත් එක්කම අනිත් එක තමයි මේ මොඩර්නා වැක්සින් එක. හැබැයි මේක තමයි ප්‍රථම RNA වැක්සින් එක ලෝකයට ඉදිරිපත් කරන RNA වැක්සින් එකක් විදියට. දැන් දෙවෙනිය ඔක්ස්ෆර්ඩ් වැක්සින් එක ඇස්ට්‍රාසෙනිකා එකයි මේ රුසියාවේ නිපදවන වැක්සින් එකයි ඒවා වෛරල් වෙක්ටර් වැක්සින්ස් කියලා කියනවා. දැන් තුන්වෙනි ටයිප් එකක් තියෙනවා ඒක ප්‍රෝටීන් බේස්ඩ්. ඒකේ ප්‍රෝටීන් ප්‍රමාණයක් විතරක් ඇතුල් කරන වැක්සින්. ඒ අතර හතරවෙනි වර්ගය තමයි ඉනැක්ටිවේටඩ්. ඒ කියන්නේ දැන් වෛරසයක් ඇක්ටිවිටි එක නවත්තපු දෙයක්. ඒ කියන්නේ මරපු වෛරසයක් ඇඟට ඇතුල් කළා. ඕ ඒ වෛරස් ලෝඩ් එක අඩුවෙන් ඇතුල් කළා ඇඟ ඇතුලෙන් ප්‍රතිදේහ නිපදවන්නේ. මේ සිස්ටම් හතරෙන්ම කරන්නේ ඇඟට වෛරස් වගේ දෙයක්
පොඩි ප්‍රමාණයක් ඇතුල් කළා ඒකට විරුද්ධව ප්‍රතිදේහ ඇතුල් කළා ඒ ඇත්තටම කොරෝනා වෛරස් එක එනවා නම් ඇඟ ඇතුලේ ප්‍රමාණයක් තියෙන ප්‍රතිදේහ ඕන වෙලාවක ඒ වෛරස් එක ඇඟට ඇතුල් වෙච්ච ගමන් ඒකට ෆයිට් කරනවා එන්නේ විදිහට තමයි මේ හතර වැඩ කරන්නේ හොඳයි ඩොක්ටර් දැන් අපි BBC පුවස්සවේ වාර්තා කළා තිබුණා මේ ෆයිසර් වැක්සින් එක මාත්‍රා දෙකකින් ලබා දිය යුතුයි කියලා එතකොට මේ මාත්‍රා දෙක අතරතුර කාලය කාල පරාසය මොන වගේද ඒ වගේම මේ ෆයිසර් වැක්සින් එක එහෙම නැත්නම් ඔක්ස්ෆර්ඩ් වැක්සින් එක අද වැක්සින් දෙක ගත්තාම මේ වල තියෙන අතුරු ආබාධ මොනවද ඔව් තුෂාර ඔබ හරි මේ වැක්සින් එක ෆයිසර් වැක්සින් එක විතරක් නෙවෙයි මේ හැම වැක්සින් එකක්ම කොරෝනා වෛරස් එකට නිපදවලා තියෙන දැනට මාත්‍රා දෙකකින් තමයි දෙන්නේ පළවෙනි මාත්‍රාවයි දෙවෙනි මාත්‍රාවේ අතර සති 4ක කාලයක් ඇතුළත පරතරයක් තියෙන්න ඕන මේ වැක්සින් එකට මේ ඒ අතරතුර දැන් මේ සංසන්දනයක් කරත් අපි මේ වැක්සින් දැනට ලබා දෙන එංගලන්තයට ලබා දෙන හිතන වැක්සින් තුන අතර සංසන්දනයක් කරව දැනට ෆයිසර් වැක්සින් එක කියනවා ඒකේ කාර්යක්ෂමභාවය 90%ක් තියෙනවා කියලා ඒ කියන්නේ 90% එකක් හොඳයි මේ වැක්සින් එක ඇඟට ගියොත් ඒකෙන් වළක්වනවා මේ කොරෝනා වෛරස් එක හැදෙන එක ඒ අතරතුර මොඩර්නා වැක්සින් එකක් තියෙනවා 95%ක කාර්යක්ෂමතාවයක් ඔක්ස්ෆර්ඩ් වැක්සින් එකක් 90%ක කාර්යක්ෂමතාවයක් තියෙනවා කියලා හැබැයි ඉතින් අපිට ඉදිරියේ තමයි බලන්න පුළුවන් මේකේ කොහොමද කියලා දැනට ඒ නිෂ්පාදක කම්පනිස් වලින් තමයි මේ ප්‍රමාණය කියලා තියෙන්නේ කොහොමද කියලා ඔව් ඩොක්ටර් දැන් ඔබට ඒ වගේම දැන් මේ මේකේ අතුරු ආබාධ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද එහෙම අතුරු ආබාධ පිළිබඳව ඩොක්ටර් දැනුවත්ද මොන වගේ අතුරු ආබාධ එන්න පුළුවන්ද කියලා මේ වැක්සින් එක ලබා ගත්තට පස්සේ ඔව් තුෂාර දැන්ට නම් මේ කම්පනිස් තුනෙන්ම දැනට මේ නිෂ්පාදනය කරලා එංගලන්තයට බලාපොරොත්තු වෙන කම්පනිස් තුනෙන්ම කියලා තියෙනවා මේකේ මේ major අතුරු ආබාධ major complications මොනවත් නැහැ මේ සාමාන්‍ය වැක්සින් එකක් දුන්නාම සාමාන්‍යයෙන් එන්න පුළුවන් mild උණක් ඒ කියන්නේ සාමාන්‍ය උණක් වගේ දෙයක් ඕන වැක්සින් එක දැන් සාමාන්‍ය flu jab එක ගැහුවත් සමහරු කියනවා උණ ගතියක් එනවා කියලා සමහර විට මේ අර මොඩර්නා වැක්සින් එකේ කණ්ඩායම identify කරලා තියෙනවා headache එකක් ඔළුව කැක්කමක් ඒ වගේ දේවල් ඇරෙන්න ඒගොල්ලෝ කිසි major ආබාධ තත්ත්වයක් කොහෙවත් සටහන් කළා නැහැ ඒ කියන්නේ ડોක්ටර් කියන්නේ ජනතාව කිසිසේත්ම මේ අලුත් වැක්සින් එකට බිය යුතු නැහැ කියලා ඔව් මේ වැක්සින් එකක් සාමාන්‍යයෙන් තුෂාර එළියට දානකොට හරි ලේසි process එකක් නෙවෙයි ඒගොල්ලෝ ඔක්කොම මේ series of checking කරනවා මේ වැක්සින් එකක් එළියට දානකොට මේ විශේෂයෙන්ම අපි එංගලන්තේ ගත්තොත් එංගලන්තේට සාමාන්‍යයෙන් මේ සාමාන්‍ය අපි ඇමරිකාවත් එක්ක එංගලන්තේ සැලකුවොත් ඇමරිකාවට දාන එක ලේසි කියනවා සමහරු එංගලන්තේට සාමාන්‍යයෙන් අලුත් බෙහෙතක් ඉදිරිපත් කරනවට වැඩිය ඉතින් ගොඩාක් ටෙස්ටිං කළා තමයි මේක වැක්සින් එකේ හොඳද නරකද කියලා බලලා තමයි බලන්නේ හැබැයි ඉතින් හැම දෙයක්ම අපිට දැනට කියන්න බෑ තුෂාර ඉතින් කිසිම දෙයක් ඉස්සරහට තමයි බලා ගන්න පුළුවන් ඉතින් මේ ඒ වගේ ගොඩාක් ආබාධ තියෙයිද දුරස්ත ආබාධ තියෙයිද කියලා. හැබැයි දැනට කරපු පරීක්ෂණ වලින් කිසිම දෙයක් ඔප්පු වෙලා නම් නැහැ. ඒක නිසා මම කියන්නේ බය වෙන්න ඕන කමක් නැහැ. මේ වික්‍රතික කරන්න ඕන කමක් නැහැ කියන එක. ඔව් ડોක්ටර් දැන් මම ඔබතුමා සඳහන් කරා මේ මොඩර්නා ඒ වගේම ෆයිසර් ඔක්ස්ෆර්ඩ් වැක්සින් මේ හැම එකම 90%ට වැඩිය සාර්ථකත්වයේ ප්‍රතිඵල පෙන්නනවා කියලා වුන් සඳහන් කරනවා කියලා. දැන් එතකොට මේ දැන්ට ලබා දෙන ෆ්ලූ වැක්සින් එකත් එක්ක සංසන්දනයක් කරොත් මේ ෆ්ලූ වැක්සින් එක කොපමණ ප්‍රසන්ටේජ් එකක් මේ ප්‍රතිශතයක් පෙන්නනවද සාර්ථක මොකද මම මේ ප්‍රශ්නේ යොමු කරන්නේ දැන් සමහර හිතනවා 95% කිව්වම ඉතුරු 5% නෑනේ එතකොට මේකෙන් ඉතුරු 5%ටින් මොනා හරි වෙයිද කියලා අන්නේ බය තියෙනවා එතකොට දැන් මේ අපි දැන්ට පාවිච්චි කරන වැක්සීන් වල සාර්ථකත්වයත් එක්ක සංසන්දනය කරනකොට මේ කොහොමද දකින්නේ ඔබතුමා ඔව් රෂාන් මේ ඇත්තටම බැලුවොත්
දැන් ෆ්ලූ වැක්සින් එක ගොඩක් දෙනෙක් දන්නේ නැතුව ඇති මේ බැලුවොත් ෆ්ලූ වැක්සින් එකේ සාර්ථකත්වයේ තියෙන්නේ 140ක්ෙන් 160ක් අතර තුර. දැන් මේ විදිහට සංසන්දනයක් කරොත් ඇත්තටම මේ අපිට ඇවිල්ලා තියෙන මේ මේ වැක්සින් තුනම ඉතා සාර්ථක වැක්සින් කියලා හිතන්න පුළුවන්. මේ ෆ්ලූ වැක්සින් එකත් එක්ක කම්පයර් කරාම. ඉතින් මේ ගොඩාක් වෙනසක් තියෙනවා. विशिष्ट प्रतिपाल लादेन मंगिताबाद अभी गुडाक दी मे फ्लू वैक्सीन कुहुमहरी लागा गुडाक मे एनकरेजमेंट हेमोम पेशेंट लट मे मुखद हेतु मेदासन कोरोना वैरस फ्लू वैरस दिख मे हूं ආබාධිතත්වයන් ගොඩාක් වැඩි වෙන්න පුළුවන් ඒක නිසා හැමෝම මේ ෆ්ලූ වැක්සින් එක ලබා ගන්නවා නම් වැඩිපුර හොඳයි දැන් එන්න සුමාන ඉඳලා මේ ෆ්ලූ වැක්සින් එක දැන් සාමාන්‍යයෙන් නොමිලේ දෙන ෆ්ලූ වැක්සින් එක ජීපී සර්ජරිස් වලින් වැඩි කළා තියෙනවා අවුරුදු 50ට වැඩි පිරිසකට ගන්න පුළුවන් දැන් ඉස්සර තිබුණේ අවුරුදු 65කට වැඩි අයට විතරයි නොමිලේ ලබා දෙන්නේ නැත්තම් සාමාන්‍යයෙන් අනිත් රෝගීන් තත්ත්වයක් තියෙන ඕන අපි කිව්වොත් ඇද්දුම නැත්නම් දියවැඩියා වගේ රෝගී තත්ත්වයක් තියෙන ඕන මේ වෙනත නොමිලේ ලබා ගන්න. දැන් කියනවා අවුරුදු 50ට හැමෝටම මේ වෙනත ලබා ගන්න. මේ මේ වසංගත තත්ත්වය තව කොච්චර කාලයක් දුරට අපිට මේ මේ කරදර කරයිද මේ තියෙන අපේ සාමාන්‍ය ජීවිතේට තව කොච්චර කාලයක් අපිට මේ විදිහට මාස් දාගෙන මෙහෙම දුරස්ත භාවයක් තියාගෙන අපිට තව කොච්චර කාලයක් විතර යන්න වෙයිද හොඳ ප්‍රශ්නයක් ජයසංක මම විසඳගන්න මට ඒකට හරියට උත්තරයක් දෙන්න පුළුවන් වෙයි කියලා මේ ඔව් අපි හිතන්නේ තව සෑහෙන කාලයක් කියයි අපි අපි බලාපොරොත්තු වෙන නරකයි අපි මේ එන්නත ලබා ගත්තා කියලා හැම දෙයක්ම හරියයි කියලා බලාපොරොත්තුවක් තියාගන්න බැහැ දැනට අපි අපේ ජීවන චර්යාව මම හිතන්නේ ආයි අර ප්‍රී කෝවිඩ් ලෙවල් එකට එන එක නැහැ කියලා මම හිතන්නේ කවදාවත් මොකද අපේ ජීවන චර්යාව වෙනස් වෙලා තියෙනවා අපි වෙනස් වෙන්න ඕන අපි ගොඩක් දුරට දැන් වෙනද තරම් අපි හොඳ දේවලුත් තියෙනවා ජයසංග දැන් අපි මාස් දාගෙන අපි දුරස්ථතාවයේ පරිස්සම් වෙලා තියෙනවා අපි වෙනද දකිනවා අපි ජීපී සර්ජරිස් වලින් මේ කාලේ වෙනකොට ෆ්ලූ හැදිලා ගොඩක් ඒ විදිහට ආසාදිත තත්වයන් මේ ශ්වසන ආබාධ ගොඩාක් එනවා අපිට දකින්න ලැබෙන ප්‍රමාණය ගොඩක් අඩුයි මොකද හේතුවක් තියෙනවා අපි දුරස්ත වෙලා ඉන්නවා අපි පරිස්සම් වෙනවා වෙනදට වෙලා ඉතින් ඒක හොඳකුත් තියෙනවා හැබැයි ඉතින් මම හිතන්නේ සාමාන්‍ය තත්වයකට යනවා නම් අපි හැමෝටම හොඳයි අපිට හැමෝම එක්ක මිශ්‍ර වෙන්න ඕන අපේ නැත්තම් අපේ මේ මානසික සෞඛ්‍යයට බලපානවා මේවා එක්කම අපිට ආපහු ලංකාවට ගිහිල්ලා එන්න ඕන අපිට ය아가න්න විදිහක් නැහැ ලංකාවෙන් ආටවත් අපි බලන්න විදිහක් නැහැ ඉතින් ඒවා තමයි අපිට බලපාන දේවල් මම බලාපොරොත්තු වෙනවා මේ දැන් ෆ්ලූ වැක්සින් එක ඉවර මේ කොරෝනා වැක්සින් එකක් දුන්නාන් පස්සේ එන මාර්තු අප්‍රේල් විතර වෙනකොට අපිට සාමාන්‍ය තත්ත්වයක් එයි කියලා සාමාන්‍ය. හොඳයි ડોක්ටර් අපි පසුගිය වැඩසටහනේ කතා කරපු දෙයක් තමයි මේ මේ කොරෝනා රෝගීන් බේරෙන්න ප්‍රතිශක්තිකරණය හොඳට තියෙන්න ඕන කියලා. මම හිතන්නේ ડોක්ටර් පසුගිය වැඩසටහනෙත් මතක් කරා විටමින් D අපිට අත්‍යවශ්‍ය සාධකයක් කියලා මේකට. ඉතින් දැන් සමහර රටවල් මේ කොරෝනා වසංගතය සාර්ථකව පාලනය කරලා තියෙනවා උදාහරණයක් විදිහට නවසීලන්තය අයිස්ලන්තය පැපුවා නිව් ගිනියාව මොංගෝලියාව ටැන්සානියාව මම හිතන්නේ කලින් ලංකාවත් හිටියයි ගොඩේ දැන් ලංකාවෙන් ක්‍රමෙන් ගිලීලා තියෙනවා මේක නමුත් මේ මම කියපු කලින් සඳහන් කරපු රටවල් ටික සාර්ථකව මේ රෝගය පාලනය කරලා තියෙනවා මොකක්ද විශේෂ හේතු ડોක්ටර් මේ රෝගය මේ රටවල් පමණක් සාර්ථකව පාලනය කරන්න ඔව් තුෂාර මොකද මම දකින විදිය මෙහෙමයි මේ අපි දැන් ඔබ කිව්වා දැන් නවසීලන්තය වගේ රටවල් අපි නවසීලන්තය ගත්තොත් තුෂාර වර්ග ප්‍රමාණයෙන් විශාල රටක් හැබැයි ජනගහනය ගත්තොත් උච්චර පොඩ්ඩ දින්නේ ඉතින් ඒ වගේ රටක අර පැතිරීම අතින් හරීම පාලනයක් කරගන්න පුළුවන් විතා පහසුවෙන් හැබැයි මේ විදිහට බැලුවොත් දැන් ඔබ කිව්වා සාමාන්‍ය රටවල් වගේ
ටැන්සානියාව වගේ අප්‍රිකානු රටවල්. හැබැයි ඒකේ රටවල්වල ප්‍රශ්නයක් තියෙනවා. මේක මම කියන දෙයක් නෙවෙයි, මේක ලෝක සංවිධානය කියන දෙයක් තමයි. අපිට එන්නේ නැහැ හරි දත්ත මේ රටවල්වල. කොච්චර දෙනෙක් ඇත්තටම මේ ආසාදිතයන් ඉන්නවද කියලා. ඉතින් ඒ දත්ත ප්‍රමාණය බලපානවා. අපි ඕපන් වෙන්න ඕන, ට්‍රාන්ස්පේරන්ට් වෙන්න ඕන හැම දෙයක්ම අපිට ලෙඩක් තියෙනකොට. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන් ඒ රටවල්වල. මම අනිත් එක දැන් මොංගෝලියාව වගේ රටවල්ක බැලුවා. ඔව් ડોක්ටර් කියන්නේ තව පැත්තකින් දැන් ටෙස්ටිං ප්‍රමාණය අඩු වුණොත් ඒකත් පාලනය කළා හා සමානව පේනවා. මොකද අර රෝගීන් වැඩි ප්‍රමාණයක් පේන්නේ නැති හින්දා. ඇත්ත වශයෙන්ම අපිට ওই ප්‍රශ්නේ තිබුණා තුෂාර. මොකද මේ ඇත්තටම අපි එංගලන්තයේ ටෙස්ටිං ප්‍රමාණය ගොඩාක් අඩුවෙන් කරපු රටක් අර පළවෙනි කොවිඩ් රැල්ලේදී. ඉතින් ඒකේ ප්‍රතිවිකාප විපාක අපිට විඳින්න සිද්ධ වුණා ඒක නිසා. ඉතින් ටෙස්ටිං ප්‍රමාණය මැට වෙනවා හැමතිස්සෙම. මොකද ටෙස්ට් කරන තරමට තමයි අපි ඐඩෙන්ටිෆයි කරන්නේ කොච්චර ඉන්නවද කියලා. ඉතින් නැතුව අපිට කියන්න බෑ ඕකේ මේ ප්‍රදේශයේ මෙච්චර ගාණක් ඉන්න පුළුවන් කියලා අනුමාන කරන එක වැරදි මං හිතන්නේ. ඩොක්ටර්ට හිතෙන් නැද්ද දැන් සාමාන්‍යයෙන් අපි අර කලින් කතා කරපු විටමින් D අවශ්‍යතාවය, ඒ වගේම දැන් මවුකිරි ලබා ගැනීම, ඒ වගේම ආහාර ලබා ගැනීම, මේ රටවලට ආවේනික වූ ආහාර විශේෂයෙන් මොංගෝලියා වගේ රටක් මේ රෝගය පාලනය කරලා තියෙනවා. ඩොක්ටර්ට එතනින් එහාට වෙනත් හේතුවක් සඳහන් කිරීමට හැකියාවක් තියෙනවද? ඔව්, දැන් මොංගෝලියා වගේ දැන් ඔබේ ප්‍රශ්නය අර මේ ප්‍රතිශක්තිකරණය. මම තාමත් කියනවා ඇත්තටම ප්‍රතිශක්තිකරණය බලපානවා ඕන රෝගයකට. කොරෝනා විතරක් නෙවෙයි, ඕන රෝගයකට ප්‍රතිශක්තිකරණය ශක්තිමත් නම් රෝගයක් ඇඟට ඇතුල් වීමේ ප්‍රවණතාවය අඩු වෙනවා. හැබැයි ඒත් එක්කම මොංගෝලියා වගේ රටවල් ඇත්තටම ඒගොල්ලෝ කරේ අර ඒගොල්ලෝ චීනයට ගොඩක් ළඟ රටක්. ඉතින් ඒගොල්ලෝ කරේ බෝඩර් එක වහලා දැම්මා එහෙම් පිටින්. ඉතින් ඒගොල්ලෝ ඇතුලේ වෙන දේවල් අපි දන්නේ නැහැ. බෝඩර්ස් ටික ඔක්කොම වහගෙන හිටියේ. ඉතින් රටක හරි අමාරුයි බෝඩර්ස් ටික වහගෙන හැමදාම ඉන්න. හැබැයි බෝඩර්ස් ටික වහගෙන ඉන්න පුළුවන් එක කොරෝනා රෝගියෙක්වත් නැතුව, හැබැයි මිනිස්සු මියයන්ඩ පටන් ගන්නවා වෙන දේවල් වලින්. කණ්ඩ නැතුවත් මියයන්ඩ පුළුවන්. ඉතින් ඒක තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. නමුත් ප්‍රතිශක්තිකරණ ප්‍රශ්නයට මම හැමදාම කියන දේ තමයි ප්‍රතිශක්තිකරණය යොමු කරන්න ඕන කෙනෙක්ගේ හොඳ ආහාර, ව්‍යායාම හැම දෙයකටම. කොරෝනා විතරක් නෙවෙයි, ඩයබිටීස් ප්‍රිවෙන්ට් කරන්න, බ්ලඩ් ප්‍රෙෂර් ප්‍රිවෙන්ට් කරන්න ඕන දෙයකට ප්‍රතිශක්තිකරණය බලපාන. ඒ වගේම ડોක්ටර් අදටත් කියනවා එංගලන්තයේ වාසය කරන ශ්‍රී ලාංකිකයන්ට විටමින් D පෙත්තක් දිනපතා ලබා ගත යුතුයි කියලා. ඔව්, ඒක මේ ශ්‍රී ලාංකිකයන්ට විතරක් නෙවෙයි, දැන් එංගලන්තයේ හැමෝටම කියනවා වින්ටර් එක ආපුවම ගන්න කියලා. විශේෂයෙන්ම මම කියන්න ඕන ශ්‍රී ලාංකිකයන්ට, සාමාන්‍ය දැන් ඇත්තටම මම ගන්නවා හැමදාම විටමින් D පෙත්තක්. මේ ඒකේ අහිතක් නෑ, අහිතකර තත්වයක් නෑ ශරීරයට. ඒකේ බෙනිෆිට් එකක් මිසක්. ඔව්, ඒ කියන්නේ ડોක්ටර් ඕනම වෙළඳපොළකින් සාමාන්‍ය විටමින් D පෙත්තක් ගත්තම ඇති. ඔව්, ඒක බොඩි පොඩි ප්‍රමාණයක් ඇඟට යන්නේ. ලොකු ප්‍රමාණයක් ඇඟට අවශ්‍ය නැහැ. හැබැයි අපේ ඇඟට විශේෂයෙන්ම අපේ සම්මත මේ විටමින් D ඉරුවෙලෙන් ලැබෙන ප්‍රමාණය ගොඩක් අඩුයි. අපේ සමට ගොඩක් ඉරුවෙලෙන් ලැබෙන්න ඕන අවශ්‍ය විටමින් D ප්‍රමාණයන් ගැට ඇතුල් වෙන්න. ඕ ડોක්ටර්, ළඟදී මේ ජනමාධ්‍ය වාර්තා කරනවා WHO එක, එහෙම නැත්නම් ලෝක සෞඛ්‍ය සංවිධානය, මේ කොරෝනාවට එන්නතක් සොයාගත් වහාම ඒකෙන් අපේ ශ්‍රී ලාංකික ජනගහනයෙන් 20%කට අදාළ වෙන ඉන්නත් ප්‍රමාණයක් ඔවුන් ශ්‍රී ලංකාවට ලබා දෙන්න එකඟතාවය පළ කරා කියලා. ඒක ගණනක් වශයෙන් කියනවා නම් ඉන්නත් 142. ඉතින් ડોක්ටර්, අපේ ශ්‍රී ලාංකේ අපේ සහෝදර සහෝදරයන්, ඒ වගේම අපේ නෑහිත මිත්‍රාදීන් මේ හැමෝම බලන් ඉන්නවා මේ ඔක්ස්ෆර්ඩ් එන්නත ගැන. ඔවුන් විශාල බලාපොරොත්තු තියන් ඉන්නවා මේ එන්නත එංගලන්තෙන් එළියට ආවොත් අපිටත් ගන්න පුළුවන් වේද කියන අපේක්ෂාවෙන්. ડોක්ටර් මොකද හිතන්නේ ශ්‍රී ලංකාවට මේ එන්නත ගන්න පුළුවන්ද මේ ඩිසెంబර් වලින් මේ එන්නත එළියට දෙනවත් සමගම? ඔව් රොෂාන්, පළවෙනි දේ තමයි මේ එන්නත ලංකාවට අවශ්‍යයි.
ලංකාව කියලා අමුතු විදිහකට හිතන්න බෑ අපිට ලංකාව අපිට අවශ්‍ය නැහැ මේ ඉන්නත කියලා මොකද අවශ්‍ය ඉන්නතක් රට රට ආපහු විවෘත කරන්න හැමදේ හැමවිටම සාමාන්‍ය ජීවිතයකට යන්න මේ ඉන්නත දිය යුතුයි අපේ ජනගහණයට දෙසැම්බර් මාසයේ මේ ඉන්න තේනවද ලංකාවට කියන එක තමයි ප්‍රශ්නය දැන් අපි 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 කම්පිටිෂන් එකක දුවන්නේ අතරම මේ එහෙම බැලුවාම අපේ අපේ මේ බලවත් රාජ්‍යයන් ඇමරිකාව එංගලන්තය දැන් දැන් අපි එංගලන්තය දිහා බැලුවොත් රොෂාන් එංගලන්තය වැක්සීන් ඇනවුම් කරපු ප්‍රමාණය මේ බිලියනයටත් වැඩි අතර එක එක ජාතිය වැක්සීන් ඉතින් අපි ඕනවටත් වැඩි ඇනවුම් කළා ඉතින් අපි ඇත්තටම බලන්න ඕන අපි තව අපේ රටවල් අපේ කුඩා රටවලුත් ඉන්නවා මේ අතරතුර ඒවලටත් දෙන්න ඕන කියන එක. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේක ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා මේක රෂනලයිස් කරලා හැමෝටම මේක ලබා දෙයි කියලා. ඉතින් මම හිතන්නේ දෙසැම්බර් වැක්සින් එක ලංකාවට එයි කියලා. හැබැයි බලාපොරොත්තුවක් තියෙනවා මෙහි මෙහි පෙබරවාරි වලින් පස්සේ අනිත් රටවල් වලටත් ලබා දෙන්න මේ වැක්සින් එක. මම පොඩි බාධාවක් බාධාවක් කරන ඔබතුමාට මේ පහුගිය සතියේ පාර්ලිමේන්තුවේ අයවැය කතාවකදී රාජ්‍ය අමාත්‍ය ආපදා කළමනාකරණය පිළිබඳ ඇත්තටම කැබිනට් අමාත්‍ය වාසුදේව නානායක්කර මහතා සඳහන් කරනවා අපේ රටට තාම මේ එන්නත් අවශ්‍ය නැහැ මේක අවශ්‍ය එංගලන්තය ඇමරිකාව වගේ මේ වෙන විට ගොඩක් මේ යන පිරිස සිටින රටවල් වලට මේක අවශ්‍ය අපිට අවශ්‍ය වෙලාවට අපි මේක ගෙන්න ගන්නම් කියලා මෙන්න මේ වගේ ප්‍රකාශත් එක්ක සෞඛ්‍ය නිලධාරීන් විදියට ඔබතුමාලා මේ වගේ දේවල් දකින්න කොහොමද අපිට ඇත්තටම මේක අවශ්‍ය නැද්ද මේ වෙලාවේ ලංකාවට මේ නැත්නම් අපිට කොත්තමල්ලි ටිකක් බීලා අපිට මේක මේ වෙලාවේ අපිට ඉන්න පුළුවන් තත්ත්වයක්ද ලංකාව තුළ තියෙන ඔබතුමා කොහොමද මේ දේවල් දකින්නේ මම පෞද්ගලික වශයෙන් ඒ කියපුව එකට එකඟ නැහැ මොකද මේ රටක් වශයෙන් අපි ඉදිරිය දිහා බලන්න ඕන අපිට වැක්සින් එක එපා කියලා කියන්න බෑ මේක ලෝකයටම ගොදුරු වෙච්ච රෝගයක් ඒක නිසා මේ වැක්සින් එක ලෝකයටම අවශ්‍යයි ඉතින් කොත්තමල්ලි බොන එක හොඳයි අපිත් බොනවා කොත්තමල්ලි හැබැයි කොත්තමල්ලි බිව්වයි කියලා අපිට මේ රෝගිය වැළඳුනොත් ඒක කොත්තමල්ලි වලින් වළක්වන්න බෑ මේ ඒක නිසා අපිත් ඉදිරියට යන්න ඕන රොෂාන් අපිට කියන්න බෑ මේක එංගලන්තයට විතරක් සීමා වෙච්ච ප්‍රශ්නයක් කියලා අපි දකිනවා දැන් මේ ප්‍රශ්නෙන් අපි ඉස්සෙල්ලා අපි පළවෙනි රැල්ලෙන් ලංකාව හොඳට පාලනයක් කරගෙන ගියා. හැබැයි ඉතින් හැමදේම මම ගිය සැරේ වැඩසටහනින් කියපු දෙයක් තමයි මේක පැතිරීමක් තියෙන්න පුළුවන්. මේක අපිට කොතෙක්කල් නවත්තන්න පුළුවන්ද? ඉතින් රටක් විවෘත කරන්නේ නැතුව කොතෙක්කල් අපිට ඉන්න පුළුවන්ද? කොතෙක්කල් අපි දරුවන්ව පාසල් නොයව තියාගන්න පුළුවන්ද? ඒක කරන්න බෑ. ඉතින් ඒ වගේ තත්ත්වයක් තුළ මේ එන්නත අවශ්‍යමයි ලංකාවට. ඔබතුමා කියන්නේ හැකි ඉක්මනින් මේ එන්නත ලංකාවට ලබා දිය යුතුයි කියන තැන මතය තමයි ඔබතුමා සිටින්නේ. ඉතින් මෙතකොට මේ එන්නත් සම්බන්ධයෙන් අපේ ලංකාවට මේවා මිලදී ගැනීමට හැකියාවක් තියනවද ડોක්ටර් මේ මොකද මේ එන්නත් සම්බන්ධයෙන් අපි ඔබතුමා දන්නවා අපි තාමත් දිනු වෙන රටක් විශාල ණයගුලක හිර වෙලා තියෙන රටක් ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක් තුළ අපේ රටකට මේවා දැරිය හැකි දේවල්ද අපිට මේ දේවල් අවශ්‍ය වුණත් කරගන්න පුළුවන් ඔව් ඒක ලොකු ප්‍රශ්නයක් මේ අපි සාමාන්‍යයෙන් රටත් අපේ රටත් එක මෙහි රටත් මේ එංගලන්තෙත් එක්ක කම්පයර් කරාම ඇත්තටම අපි ගුඩාක් ඈතක සිටින්නේ මුදල් වශයෙන් දැන් ඒක තමයි රොෂන් මම කිව්වේ ඇත්තම මේ වගේ තත්වයක ලෝක සෞඛ්‍ය සංවිධානය මේකේ ලීඩ් එකක් ගන්න ඕන මේ වගේ තත්වයක මේ වගේ රටවල් වලට මේ අපිට කියන්න බෑ ඒගොල්ලන්ට සල්ලි නෑ කියලා ඒගොල්ලන්ට එන්නත් නොතී ඉන්න එහෙම බෑ රටක් විදිහට අපිට මේක අවශ්‍ය දෙයක් මේක අත්‍යවශ්‍ය දෙයක් රටකට මේක අත්‍යවශ්‍ය සේවාවක් දැන් සපයන්න ඕන දෙයක් ඉතින් ඒක නිසා මම හිතන්නේ රජයට සල්ලි නැහැ කියලා මුළු රටක් එන්නත නොගෙන ඉන්න එක හරියන්නේ නැහැ කවදක්වත් ඉතින් මේ එන්නත් සාමාන්‍යයෙන් ලබා දෙන්නේ ගොඩක් වෙලාවට දැන් අපි අනිත් පැත්තෙන් බැලුවොත් රොෂාන් ඇත්තටම අපේ සෞඛ්‍ය සේවයේ ලංකාවේ
ප්‍රිවෙන්ෂන් අතින් අපි අනිත් ඉන්නත් අතින් අපි ගොඩාක් ඉදිරියෙන් සිටින්නේ අපි ආසියාවේ. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙන රටකට මේ වගේ ඉන්නතක් නොදී ඉන්න එක සාමාන්‍ය හොඳ දෙයක් නෙවෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරියපත් වෙලා මේ ඉන්නත් වැඩි ප්‍රමාණයක් ලංකාවට ලබා දෙනවා නම් තමයි හොඳ. ඩොක්ටර් මේ මට තව ගැටලුවක් ලංකාව ගැන සඳහන් කිරීමේදී මතක් වුණා. ඩොක්ටර් කලින් සඳහන් කරා වයිස එන්නත ඍණ අංශක 80ක පමණ අගයක තියාගත යුතුයි කියලා. දැන් ඩොක්ටර් කොහොමද දකින්නේ දැන් එංගලන්තේ වගේ රටක එවැනි විදියට තියාගන්න මේ මාත්‍රා දැන් අපි දන්නවා දෙසැම්බර් වල ඇඳුම් කරලා තියෙනවා මිලියන 1ක පමණ මාත්‍රා ප්‍රමාණයක්. එතකොට ඊටත් වඩා මිලියන 30ක් විතර එනවා ඊළඟ අවුරුද්ද වෙනකොට 30ක් 40ක් විතර. එතකොට ඒවා තියාගන්න පහසුකම් එංගලන්තේ තියෙනවද? ඒ වගේම ඊට සංසන්දනාත්මකව ලංකාවේ තත්ත්වය කොහොමද? දැන් ෆයිසර් වැක්සින් එක ලංකාවෙන් ඇඳුම් කරොත් ලංකාවේ පහසුකම් තියෙනවද ඍණ 80ක පමණ ඍණ අගයක තියාගන්න? ඔව් සුෂාල්, ඒක තමයි ඇත්තටම ලංකාවට විතරක් නෙවෙයි ඒක ඉංගලන්තෙටත් බලපාන ප්‍රශ්නයක්. මේ අපි අපි ඉස්සෙල්ලාම ෆයිසර් එක හම්බුන නිසා අපි ෆයිසර් එකට යනවා තමයි. නමුත් මේ වැක්සින් එක අර කූල් චේන් එක කියලා කූල් චේන් එක මේන්ටේන් කරන එක හරිම අමාරු දෙයක්. දැන් දැන් ඒගොල්ලෝ කියන දැන් ඍණ 80ේ ඒ කියන්නේ විග මේ කියන්නේ ලොකු මේ චීත කරන මට්ටමක තියාගෙන දැන් අපි ඒ වැක්සින් එක අපි ඉංගලන්තෙ බැලුවොත් අපි එක්සැම්පල් එකක් ගත්තොත් දැන් මගේ සර්ජරි එකට ඒ වැක්සින් එක ලබා දෙනවා නම් ඒ ඍණ 80ෙන් මට ඒ වැක්සින් එක මගේ මේ ශීතකරණයේ සර්ජරි එකේ තියාගන්න පුළුවන් මැක්සිමම් දවස් 5යි. ඒ තත්ත්වයක් අරගෙන. ඉතින් ඒ තත්ත්වයේ එතකොට ඒක ඒ වැක්සින් එකෙන් වැඩක් නැහැ ඊට පස්සේ. ඉතින් ලංකාවේ තත්ත්වය තවත් බරපතලයි. මොකද ලංකාව උෂ්ණාධික රටක්. ඉතින් කොහොමද මේක ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ? ට්‍රාන්ස්පෝර්ට් කරන්න අපිට ලෝරි තියනවාද මේ ශීතකරණ මට්ටමේ මෙච්චර අඩු ශීත මට්ටමක? ඉතින් හරිම බැරෑරුම් තත්ත්වයක්. ඒ අතරතුරෙන් බැලුවොත් අපි ඒකයි මම ඉස්සෙල්ලත් කිව්වේ මේ ඔක්ස්ෆර්ඩ් වැක්සින් එක තමයි ලංකාව වගේ රටකට සුදුසුම වැක්සින් එක. මොකද ශීතකරණ මට්ටමේ තියාගන්න පුළුවන් ඊසිම වැක්සින් එකක්. ලංකාවට විතරක් නෙවෙයි අපි ඉන්න එංගලන්තෙටත් සාමාන්‍යයෙන් අපේ සර්ජරි වලටත් හොඳම වැක්සින් එක ඔක්ස්ෆර්ඩ් වැක්සින් එකයි අතින් බැලුවොත්. ඔව් ඩොක්ටර්, මම කැමති දැනගන්න දැන් ඩොක්ටර් කලිනුත් පැහැදිලි කරා මේ 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 තියෙන රෝගී තත්ත්වයන්ගෙන් සහ අනිකුත් රෝගී තත්ත්වයන්ගෙන් අපිට ආරක්ෂා වෙන්න හොඳම දේ තමයි අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ස්ට්‍රෝං කරගන්න එක කියන එක. ඉතින් මම කැමති මේ පහුගිය දවසක අපේ ලංකාවේ සිංහල ආයුර්වේද වෛද්‍යවරයෙක් ගෙනාවා මට පුළුවන් මේ ඉමියුන් සිස්ටම් එක ස්ට්‍රෝං කරන්න මට හැකියාවක් තියෙනවා මෙහෙමයි කියලා බෙහෙත් වට්ටෝරුවක් ඉදිරිපත් කළා දෙයක් මම දැක්ක අන්තර්ජාලය ඔස්සේ සැරිසරනවා. ඉතින් මේ ඇත්තටම මේ මේ පහුගිය කාලය තුළ මේ අපේ සිංහල ආයුර්වේදයේ සහ සාමාන්‍ය අපේ වෛද්‍යවරුන් අතර බොහොම හැලහැප්පීම් සිදු වුණා. ඉතින් මේ 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 සිංහල ආයුර්වේදයත් ඒ වගේම දැන් මේ අපේ බටහිර වෛද්‍ය ක්‍රමයත් අතර මේ ලංකාවේ පවතින තත්ත්වය ගැන ඩොක්ටර් මොකද හිතන්නේ? මේක මේ ඇත්තටම අපිට දැන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය කරගන්න අපිට ඉංග්‍රීසි බෙහෙත්ම අවශ්‍යද, නැත්නම් අපිට සිංහල වෙදකමෙන් අපිට සභාව ධර්මයත් එක්ක තියෙන දේවල් වලින් අපිට බැරිද මේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ස්ට්‍රෝං කරලා තියාගන්න? මොකද්ද මේ ගැටලුව ඩොක්ටර් හිතන විදියට? ඔව් ජයසංක, මේ ඇත්තටම මේ හැලහැප්පීමක් තියෙන හොඳ නැහැ අපි බටහිර වෛද්‍ය ක්‍රමය හරි දේශීය වෛද්‍ය ක්‍රමය හරි. ඇත්තටම මේකේ මේකේ සම්බන්ධතාවයක් තියෙනවා නම් තමයි වැඩිපුර හොඳ. මොකද මම දේශීය වෛද්‍ය ක්‍රමයට ගරු කරන පුද්ගලෙක්, මම බටහිර වෛද්‍යවරයෙක් වුණාට. හැබැයි ඒත් එක්කම තව ප්‍රශ්නයක් තියෙනවා, මේ අපි කොහොමද ප්‍රතිශක්තිකරණය වැඩි කරන්නේ කියලා. ප්‍රතිශක්තිකරණය වැඩි කරන බෙහෙතක් කියලා නෑ ජයසංක මම දන්න තරමට. ප්‍රතිශක්තිකරණ ඒක අපි ප්‍රතිශක්තිකරණය වැඩි කරන්නේ සාමාන්‍යයෙන් නැචුරල් දේවල් වලින්. ඒ කියන්නේ අපි අපි කොළපාට ආහාර පාල් ආහාරයට ගන්න, පළතුරු ගන්න, ඒ කියන්නේ එක්සර්සයිස් කරනවා, ව්‍යායාම කරනවා හොඳට. ඒවයින් තමයි ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්නේ. හැබැයි ප්‍රතිශක්තිකරණය තිබුණා කියලා කෝවිඩ් එක එන එක සම්පූර්ණයෙන් නවත්තන්න බෑ. දැන් මම කොච්චර හොඳට ඒව කළා ගියත් මම කෝවිඩ් තියෙන කෙනෙක්ට එක්ස්පෝස් වුණොත්
මට හැදෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා නිට්ටාවට කියන්න බෑ මම කෝවිඩ් සුව කරනවා ප්‍රතිශක්ති කරනේ විතරක් කියලා. ඒකට නම් මට එකගෙ වෙන්න අමාරුයි. හොඳයි ડોක්ටර්. දැන් මේ ෆයිසර් හෝ ඔක්ස්ෆර්ඩ් එන්නත ලබාගත් කෙනෙකුට කොරෝනා රෝගේ වැළඳෙන්න සම්භාවිතාවක් ඇත්තේම නැද්ද? හොඳ ප්‍රශ්නයක් තුෂාර. මේ හැබැයි ඒගොල්ලොත් මේ මේ වැක්සින් කමිටි එකක් කියලා තියෙනවා. දැන් අපි කියනවා නම් 90%ක කාර්යක්ෂමතාවයක් තියෙනවා වැක්සින් එකකින් කියලා. ඒ වැක්සින් එක හොඳයි. හැබැයි ප්‍රශ්නය තියෙන්නේ අපි දන්නේ නැහැ කොච්චර කාලයක් මේ ප්‍රතිදේහ ඇඟේ තියෙයිද මේ වැක්සින් එක කියලා. දැන් ඒ විදිහට අපි බැලුවොත් ෆ්ලූ වැක්සින් එක ඒකයි අපි හැම අවුරුද්දෙම මේ ෆ්ලූ වැක්සින් එක දෙන්නේ. දැන් ඒ තත්ත්වයකට ආවොත් අපිට කෝවිඩ් වැක්සින් එකත් අවුරුද්දකට සාරයක් දෙන්න වෙන්න තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒව තාම අපිට කාලයට දීලා බලාගෙන ඉන්න එක තමයි තියෙන්නේ තුෂාර. කොහොමද තත්ත්වය කියලා අපි දැනට නම් දන්නේ නැහැ කොච්චර කාලයක් තියෙයිද කියලා. හරි ඒ විදිහේ ඒවා එනතල් දැන් ඒ වගේ අර ලයිෆ් ලොง ඉමුනිටි එකක් හැදෙනවා. දැන් කෝවිඩ් වැක්සින් එකේ අපි දන්නේ නැහැ ඒ තත්ත්වය ඇති වෙයිද කියන එක. දැන් ඒක තමයි කාලයට දීලා බලාගෙන ඉන්න ඕන. දැන් ඒ තත්ත්වය ඇති වෙන්නේ නැහැ ෆ්ලූ වැක්සින් එකත් එක්ක. මොකද මේව වෛරසයන් වෙනස් වෙන්න පුළුවන්. අර මියුටේෂන්ස් කියලා තියෙනවා. ඒ විදිහේ වෙනස්කම් ඇති වෙන්න පුළුවන් අවුරුද්දෙන් අවුරුද්ද මාසෙන් මාසෙ වුණා. හැබැයි හොඳ දේ තමයි මේ මියුටේෂන් එකක් ආවත් අලුත් වෛරසයක් වුණත් කෝවිඩ් එක අලුත් වෙලාවත් අපිට දැන් තියෙනවා බේස් ලයින් එකක් අපි හදාගෙන තියෙන වැක්සින් එක. ඒක පොඩි චේන්ජ් එකක් විතරයි කරන්න වෙන්නේ එන අවුරුද්දට එහෙම වෙනසක් තිබුණොත් මේ වැක්සින් එක. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ හැම අවුරුද්දකම දෙන්න වෙයිද කියන එක. එන පොඩි අප්ඩේට් එකක් කරන්න වෙයි කියලා තමයි ඔතුමා හිතන්නේ. හොඳයි ડોක්ටර්. මගේ අවසාන ප්‍රශ්නේ විදියට තියෙන ගැටලුව තමයි දැන් අපි ජීපී සෙන්ටර් එකකට ගිහපුවාම අපිට ડોක්ටර් බෙහෙත් දෙනවා. බෙහෙත් දුන්නාම ඉතින් අපි ෆාමසිට ගිහලා බෙහෙත් ගන්නවා. නමුත් අපිට හැකියාවක් නැද්ද මේ හිස්ටරි එක අපේ හිස්ටරි එක මේ ජීපී ගාව තියෙනවා අපේ හිස්ටරි එක අපිට ඒක දැනගැනීමට හැකියාවක් නැද්ද? මොකද්ද මේකට කළ යුත්තේ? ඔව් හොඳ ප්‍රශ්නයක් තුෂාර. මේ ගොඩක් දෙනෙක් දන්නේ නැතුව ඇති මේ දැන් අලුත් විදිහට ජීපී සර්ජරි එක අපි ලියන අපි දැන් රෝගී බලලා ඉවරලා ලියන නෝට් එක පවා පේෂන්ට් දැක ගැනීමේ අවස්ථාවක් තියෙනවා. දැන් මම ගොඩාක් දෙනෙක්ට කියන දෙයක් තමයි දැන් අපි සර්ජරි එකේ රෝගීන්ටත් අපි ඔන්ලයින් රෙජිස්ටර් වෙන්න ජීපී සර්ජරි එකත් එක්ක. ඒ ඔන්ලයින් රෙජිස්ට්‍රේෂන් එක තියාගත්තාම අපිට අපොයින්ට්මන්ට් එකක් ගන්න අපිට මේ අපිට බෙහෙත් ඉල්ලන්න ඒ ඔක්කොම කරන්න පුළුවන් ඔන්ලයින් රෙජිස්ට්‍රේෂන් එකත් එක්ක. ඒ අතරතුර රෝගියාට බලා ගන්න පුළුවන් ඒ කියන්නේ අපි ගියොත් රෝහලේ ප්‍රතිකාරයක් අරගෙන අපි ඩිස්චාර්ජ් වුණොත් ඒ ඩිස්චාර්ජ් ලෙටර් එක පවා මේ ඔක්කොම සවිස්තරව දැන් රෝගියා පිළිබඳ විස්තර ජීපී සර්ජරි එකකින් කරන දේවල් බලා ගන්න අයිතියක් තියෙනවා. දැන් මේ වෙනස්කම ඇති වුණේ ඔක්තෝබර් මාසයේ ඉඳලා පහුගිය. ඒක නිසා මම හැමෝගෙම ඉල්ලීමක් කරනවා මේක හොඳ අවස්ථාවක් මට මේ ඉල්ලීම කරන්න තමන්ගේ ජීපී සර්ජරි එකෙන් ඔන්ලයින් රෙජිස්ටර් වෙන්න. ඒ රෙජිස්ට්‍රේෂන් එක ගිහිල්ලා රික්වෙස්ට් කරන්න. එතකොට පාස්වර්ඩ් එකක් එහෙම දෙයි තමන්ට ඔන්ලයින් රෙජිස්ටර් වෙන්න. එතකොට තමන්ගේ වෛද්‍ය වාර්තාව හැම එකක්ම රෝගියාට බලාගැනීමේ අවස්ථාවක් තියෙනවා. හොඳයි. එහෙමනම් අපේ සාකච්ඡාව අදට මෙතකින් අපි නිමා කරන්න බලාපොරොත්තු වෙමු. මම බෙහෙවින්ම සූතිවන්ත වෙනවා වෛද්‍ය රොෂාන් ජයලත් මහත්මයාට. ඔගේ වටිනා කාලේ මිටං කරලා අපිට මේ වැක්සීන් එක පිළිබඳව අපිට තිබ්බ ගැටලු සෑම දෙයක්ම නිරාකරණය කරගන්න අපිට අවස්ථාවක් ලබා දීම ගැන ඉතින් මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ මාධ්‍ය සහයන් දෙදෙනා තුෂාරටත් රොෂාන්ටත්. අපි එහෙමනම් මෙවැනිම වූ තවත් කාලීන මාතෘකාවක් ඔස්සේ ඔබ වෙත හමුනෙතෙක් අපි ගිලෙනවා. අයිබෝවන්. අයිබෝවන්.
Please subscribe to our YouTube channel and click on the bell button. Kirana TV, UK-based Sri Lankan YouTube channel.